අයිබුවන්, අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නැරඹෙන සිංහලෙන් උගන්වන ශ්‍රී ලාංකික YouTube cooking channel එක සමග ඔබත් එක්වන්නට නම් අපේ අම්මා channel එකේ subscribe button එක press කරලා ඒ ළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. ඉතරේ හැම කතරකම ආස්මි හදාගන්න පුළුවන් විදියට අද මම ඔයාලට ආස්මි හදන්න කියලා දෙනවා. පුදුමයි නේද මං කියපු දේ ගැන? ඕ අපේ අම්මා channel එකට ගොඩක් අය එන්නේ බොහොම පුදුම විශ්වාසයකින්. ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කරන්න අද මං තව රෙසිපියක් කියලා දෙනවා. කොච්චර කල් ඉඳලා ආස්මි හදන්න try කරාද නේද? ඔන්න අද නම් ඔයාලා ආස්මි හරියට හදා ගන්නවා. අද දවසේ ඔයාලට ආස්මි හදනකොට වැරදෙන තැන් පවා මං කියලා දීලා ඒ වගේම කරලත් පෙන්නනවා. පළවෙනිම එක තමයි හාල් ටික අලා ගන්න හැටි. බලන්නකෝ ඔයාට මේට කලින් මේ විදිහට කවුරු හරි කරලා පෙන්නලා දීලා තියෙනවද කියලා. ඊළඟට දවුල් කුරුඳු ඕනේ. දවුල් කුරුඳු ඉතින් හැමෝටම නැහැනේ. මං කිව්වේ ලංකාවේ හැමෝටම, ලංකාවේ විතරක් නෙමෙයි පිටරටයටත්. ගෙදරදී තනියම ආස්මි හදාගන්න මං අද කියලා දෙනවා කියලා ඉස්සෙල්ලම අපිට හාල් එක හොඳට අලා ගන්න ඕනේ. මං කිව්වේ තෙතහල් පිටි ගෙනල්ලා වේලෙන්න දාලා ගේ ඇතුලේ හොඳට වේලිලා තෙත ටික ගියාට පස්සේ මේ විදියට හාල් ටික අරන් එනවා. දැන් මම මේ තෙතහල් පිටි එක පැය දෙකක් විතර ගේ ඇතුලේ තිබ්බා. ඊළඟට දවුල් කුරුඳු ඕනේ. දවුල් කුරුඳු නැත්තම් අපිට බණ්ඩක්ක ඕනේ. අද එනම් හැමෝටම බණ්ඩක්ක වලින් ආස්මි හදා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි දවුල් කුරුඳු වලින් නානු හදා ගන්න හැමෝටම බැරි නිසා බණ්ඩක්ක එකේ නානු ටික හදා ගන්න හැටි කියලා දෙනවා. බණ්ඩක්ක කියන්නේ හොඳ පෝෂණීය ආහාරයක්. බණ්ඩක්ක දැම්මම සමහරු අහනවා කොළපාට වෙනවද කියලා. එහෙම කොළපාට වෙන්නේ නැතිව ලස්සනට හදා ගන්න මං කියලා දෙන්නම්කෝ. ඊට පස්සේ තාච්චිට වක් කරන ක්‍රමයකුත් තියෙනවා. ඒකත් ඉතා වැදගත්. අද මම ආස්මි හදන එක ගැන හැම රහසක්ම ඔයාලට කියලා දෙනවා. අපිට ආස්මි හදන්න අවශ්‍ය වෙන ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකෙන් එකක් තමයි දවුල් කුරුඳු කොළ. මම මේ යන්නේ දවුල් කුරුඳු කොළ කඩන්නයි. දවුල් කුරුඳු කොළ කඩනවා නම් උදේ 6:00 වගේ, උදේ පාන්දර ඉර නැගෙන්නේ අන්නේ වෙලාවට කඩනවා නම් තමයි හොඳ. අවුව වැඩි වෙනකොට කොළේ තියෙන ජලය වාෂ්ප වෙලා ගියාම කොළේ තියෙන තෙත ගතිය නැති වෙනවා. එතකොට අපිට මිරි කනකොට නානු ටික ගන්න අමාරු වෙනවා. මේ තියෙන්නේ දවුල් කුරුඳු ගහ. බලන්න උසට ගිහිල්ලා තියෙන හැටි. මේ දවුල් කුරුඳු වල දලු කුල ගන්නෙත් නැහැ, මෝරච්ච කුල ගන්නෙත් නැහැ. මේ තියෙන්නේ දවුල් කුරුඳු දලු. මේවායේ තවම නානු හැදිලා මදි. ඒ වගේම ගොඩාක් මෝරච්ච කොළවලිනුත් ගන්න අමාරුයි. ඔයා දන්නවද මේ දවුල් කුරුඳු නානු වල තියෙන විශේෂත්වය තමයි මේ නානු නිසා ආස්මි වලට උරා ගන්න තෙල් ප්‍රමාණය ගොඩාක් අඩු වෙනවා. කැමමේසේ කුමාරයෙක් වගේ ඉන්න මේ ආස්මි තෙලෙන් පදින අනිත් කැවිලි වලට වඩා ඔයාලට ගොඩාක් ගුණදායකයි. තියෙන්නේ ආස්මි වක් කරන හැඳිලි එකක්. මේ හැඳ ටිකක් පැතලි, මේ හැඳ ටිකක් රවුම්. ඒ වගේම මේ හැඳ බොකුටුයි. මේක මම කියවලා හදවගත්තේ මේකෙන් වැක්කිරෙන අඩුයි. ඒකට හේතුවයි දන්නවද? මේකේ හිල් ටිකක් පොඩි. මේකේ හිල් ටිකක් ලොකුයි. මේකෙන් නම් හොඳට වැක්කිරෙනවා. දැන් ඔයාට ආස්මි ආහාරයට වැක්කුරුනේ නැත්තම් පොල් කට්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතාගන්න. මේ බලන්න ලොකු හිල් තියෙනවා මේකේ. මේකේ හිල් පොඩි. ඒ වගේම හිල් විදිනව නම් මේ වගේ සමාන පරතරයකින් විඳගන්න. පොල් කටු හැන්දක් නැත්තම් මේ වගේ ටින්කිරි ටින් එකක් අරන් සමාන පරතරයකින් ඇනේකින් මේ පැත්තෙන් විඳගන්න. ඊට පස්සේ අනිත් පැත්ත අරවලා ටින් එක අතේ තියාගෙන මෙන්න මේ විදියට බර එකකින් මිටියකින් හරි මෙහෙම ගහන්න. එහෙම ගැහුවම මේ වගේ පිම්බිලා හිටිනවා. එතකොට තමයි වැක්කිරෙන්නේ. මේ වගේ හැන්ඩල් එකක් තියෙනවා නම් අල්ල ගන්න ලේසි. මෙන්න මේ වගේ ලස්සනට වක් කරන්න පුළුවන්. එහෙම නැත්තම් අතින් වුණත් වක් කරගන්න පුළුවන්. ඊළඟට අපි කඩාගෙන ආපු දවුල් කුරුඳු කොළ ටික මේ විදියට හොදලා ගෙනල්ලා මෙහෙම කඩා ගන්නවා. ඊළඟට පොල් චූට්ටක් දාන්න ඕනේ.
ලොකු අහුරු දාන්න එපා. මම මේ වගේ පොල් චුට්ටක් දාලා වතුර ටිකකුත් දාලා අතෙන් මේ වගේ මිරිකනවා. මේ තියෙන්නේ මඩක්කුවක්. මේකට කොරහ කියලාත් කියනවා. මේ කොරහේ දැටි දැටි වගේ තියෙනවනේ. ඒ නිසා අපිට මේ කොළ ටික මෙන්න මේ වගේ අතුලන ලේසි. මෙහෙම අතුලනකොට සෙවල ගතිය නානු ටික එළියට එනවා. දැන් ඒ නානු ටික අත් එක්ක මේ වගේ එකතු කරලා කෝප් එකට මිරික ගන්නවා. මේ බලන්න නානු ටික එන හැටි. ඊළඟට ඒ කෝප්පෙන් තව කෝප් එකට මේ වගේ පෙරලා දා ගන්න ඕනේ. මේ රෙදි කෑල නම් ඉතාම වැදගත්. හොඳටම තුනේ පෙරන්න පුළුවන් රෙදි කෑල්ලක් වෙන්න ඕනේ. ගොරෝසු එකක් ගත්තොත් නම් මේ වගේ මිරික ගන්න අමාරු වෙනවා. හාල් පිටි කෝප්ප දෙකට නානු කෝප්ප භාගයක් තුන් කාලක් විතර ඇති වෙයි. දැන් මම පෙරාගත්තු නානු ටික පැත්තකින් තියනවා. ඊළඟට පෙරාගත්තු පුල් කිරි ටික ආයෙත් සැරේ පොඩි හිල් තියෙන පෙරණ එකකින් පෙරා ගන්නවා. පොල් කුඩු චුට්ටක්වත් වැටෙන්න බෑ. මේ බලන්න මේ හාල් පිටි එක හරියට බේබි පවුඩර් එකක් වගේ හොඳටම තුනි. ඔයාලට ආස්මි හදනකොට වැරදුණු ප්‍රධාන හේතුවක් තමයි මේ හාල් පිටි එක. ආස්මි හදනකොට හාල් පිටි හලන එක විශේෂ දෙයක් හැටියට මං හඳුන්වලා දෙනවා. ඒ නිසා ආස්මියකට හාල් පිටි එක හදාගන්න හැටි වෙනම වීඩියෝ එකකින් මං ඔයාලට කියලා දෙනවා. මේ හාල් පිටි එක තුන් පාරක් හලලා තේපෙරණ එකකුණුත් හලලා රෙදි කෑල්ලකිනුත් හලලයි තියෙන්නේ. දැන් මේකට හාල් පිටි ටික දාලා ලුණු තේ හිඳි කාලකුත් එකතු කරගන්නවා. දැන් මෙතන හාල් පිටි මිශ්‍රින් කප් දෙකක් තියෙනවා. ඒකට පොල් කිරි ටික ටික දාලා මෙන්න මේ වගේ හනා ගන්නවා. අද මම ආස්මි මිශ්‍රණයේ ක්‍රම දෙකකට හදනවා. මේ හදන්නේ පළවෙනි ක්‍රමය. මේ වගේ පොල් කිරි දානකොට දියාරු ගතියට නෙමෙයි ගොරෝසු ගතියට වැක්කිරෙන්නේ. අන්න එතකොට පොල් කිරි දාන එක නවත්තන්න. දැන් මේ ගානට එනකොට නානු දාන්න පටන් ගන්න. නානු ටික ටික දාලා මේ විදියට අනානා උඩට උස්සලා බලන්න. මේ වගේ ආස්මි කීප වතාවක් හදනකොට ඔයාට ආස්මි මිශ්‍රණයේ පදම අතට හුරු වෙයි. තවම මට සිල්කි ගතිය මදි නිසා තව නානු චුට්ටක් දාගන්නවා. අතට සෙවල ගතියක්, ලස්සන ගතියක්, සිල්කි ගතියක් එනකොට නානු දාන එක නවත්තන්න. ඊළඟට ඇඟිලි වලට මේ වගේ අරන් උස්සල පොඩ්ඩක් මේ වගේ කක්කවල බලන්න කැඩෙන්නේ නැතුව වැක්කිරෙනවද කියලා. මේ බලන්න කැඩෙන්නේ නැතුව වැක්කිරෙන හැටි. මෙන්න මේ ගානට ආවනම් අපේ පදම හරි. කැඩි කැඩි වැක්කිරෙනව නම් තව නාන චුට්ටක් දාලා අනා ගන්න. ඒ වගේමයි පිටි එකේ ගොඩාක් වෙලා අත දාගෙන ඉන්න එපා. ඊළඟ වැදගත්තිය තමයි නානු වැඩි කරගන්න එපා. නානු වැඩි වුණොත් එහෙම බැද්දට පස්සේ ආස්මිය කුඩු වෙලා යයි. මේ වගේ දෙයකට චීන චට්ටි තාච්චියක් තමයි වඩාත් හොඳ. ඒ වගේමයි තෙල් දානකොට තාච්චිය කටේ ඉඳලා පොඩ්ඩක් පහතින් තියෙන්න ඕනේ. ආස්මි හදන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ හැඩේ තියෙන තාච්චි. අඩිය පැතලි, කට ලොකු, නොන් ස්ටික් භාජන මේ වගේව පාවිච්චි කරන්න එපා. මේ වගේ තාච්චියක හදනකොට ආස්මිය කොනක ඉඳලා උස්සලා අනිත් පැත්තේ දාරට තියලා මෙන්න මේ වගේ තද කරලා නවා ගන්න ලේසි. මේ වගේ සාස්පානක නම් අර විදියට නවා ගන්න බෑ. මේ වගේ එකක දැම්මුත් ආස්මිය ඉන්දියාප්පේ වගේ මැදට එකතු වෙලා ගොලි වෙලා හිටිනවා. මේ තියෙන්නේ ආස්මි මිශ්‍රණය හදන තව ක්‍රමයක්. ඉස්සෙල්ලම
පිටියකට පොල් කිරි ටික ටික දාලා මේ වගේ ගුලියක් හදාගන්නවා. ඊට පස්සේ මේ විදිහට නානු ටික ටික දාලා දිය කරගන්නවා. මේ විදිහට හදලා ඔයාලට ආස්මි හදාගන්න පුළුවන්. ආස්මි හදනකොට ඊළඟ වැදගත් ප්‍රධානම දේ තමයි ගින්දර හොඳටම වැඩියෙන් තියෙන්න ඕනේ. දැම්මම තෙල්ලික රත් වෙලාද කියලා බලන්න පිටි පොඩ්ඩක් දාලා බලනවා. පිටි ටික හිමින් හිමින් නැතුව වේගෙන් උඩට එනවා නම් රසනේ හරි. ඊළඟ විශේෂ කාරණේ තමයි පොල් කටු හැන්දට මේ වගේ මිශ්‍රණෙන් ටිකක් වක් කරලා ඒ වැක්කිරෙන එක අපේ පිටි මිශ්‍රණයට වැක්කිරෙන්න අරින්න ඕනේ. එකපාරටම හැන්ද තෙලට අල්ලන්න එපා. පොඩ්ඩක් පිටි මිශ්‍රණයට අල්ලලා ඊට පස්සේ තමයි තෙලට අල්ලන්න ඕනේ. අනිත් එක තමයි වක් කරගත්තට පස්සේ වක් කරපු හැන්ද පිටි මිශ්‍රණේ තියලා පිටි මිශ්‍රණයත් එක්ක තමයි තෙල් තාච්චිය ගාවට එන්න ඕනේ. ඒකම ඉක්මනින් ඉක්මනින් මේ වගේ වටේ ඉඳලා මැදට කරකවන්න ඕනේ. ඊළඟට වටේ කෑවිලා තියෙන රැලි ඉක්මනින් මේ වගේ බුරුල් කරගන්න ඕනේ. ඊළඟට කූර තියෙන අතපැත්තෙන් ආස්මී පොඩක් උඩට උස්සලා ආයෙත් හැන්නේ කූරෙනුයි මේ වගේ උස්සලා කූර තියෙන පැත්තට නමනවා. නවල ඉවර වෙලා හැන්දේ පිට පැත්තෙන් ආස්මී පොඩ්ඩක් මේ වගේ තද කරනවා. ඒ අතරේ කූරෙන් මේ වගේ අල්ලගෙන ධාර ටිකක් තද කරගන්න ඕනේ. තද කරපු හැටියේ තප්පරයක් අනිත් පැත්ත දාලා ආස්මී එළියට ගන්න. ඒ වගේමයි ආස්මී දුරු පාට වෙනකන් තියන්න එපා. ඊළඟට මේ වගේ කෙලින් අතර තෙල් බේරෙන්න තියන්න. තව ආස්මියක් හදන හැටි බලාගන්න. මං අර ඔයාලට කලින් පෙන්නපු ටින් එක අනේකින් ආස්මි දාන්නයි යන්නේ. දැන් ඉතින් මුළු ලෝකෙම ඉන්න අයට පොල් කටු නැතුව මේ වගේ ලස්සනට ආස්මි හදාගන්න පුළුවන්. බලන්න කොච්චර ලේසිද කියලා. සතුටුයි නේද? මේ ආස්මි ටින් එක ගැන ඔයාලට ඇති වුණු සතුට මටත් කියන්න. ගින්දර අඩු කරගන්න එපා. ගින්දර වැඩිම තියෙන්න ඕනේ. ඉස්සෙල්ලම මේ වගේ වටින් දෙපැත්තට රවුම් දෙකක් ගිහිල්ලා මැදේ හාට මෙහාට කරලා හදාගන්න. දැන් අපි බැදලා මේ වගේ තියාගත්තු ආස්මි ටික ගැඹුරු භාජනයකට මම මේ වගේ රිද්දක් දාලා කෙලින් අතර මේ වගේ ආස්මි ටික තියලා වහලා අරන් තියෙනවා. මේ ආස්මි ටික ඒවයි තියෙන තෙල් ටික නැති වෙන්න දවස් 3ක්වත් වේලෙන්න තියන්න ඕනේ. එහෙම තිබ්බම ආයේ දෙවෙනි සැරේ බදිනකොට හොඳට පිම්බිලා සුදු පාටට එනවා. මේ තියෙන්නේ බණ්ඩක්කා කෑලි කපපු ලේඩිස් ෆින්ගර්ස් වෙන්ඩික්කායි. බණ්ඩක්කා කෑලි කපලා ඒකට පොල් මිටක් දාලා බ්ලෙන්ඩ් කරගෙන එනවා. ගොඩාක් මෙම්බර් එන්න ඕනේ නැහැ. ඒ වගේ කීප සැරයක් මම බ්ලෙන්ඩ් කරගෙන වතුර ටිකක් දාලා මේ වගේ නානු හදාගත්තා. වීඩියෝ එකේ පළවෙනි කොටසෙන් නානු හදාගත්ත හැටි දැක්ක නිසා මේ ටික ඔයාලට ලේසි. මේ වගේ ටික ටික රෙද්දකට දාලා හෙමින් සැරේ මිරික ගන්න. මේ වගේ තුනී රෙද්දක් තියෙනවා නම් ලේසියෙන් මිරික ගන්න පුළුවන්. බණ්ඩක්ක තෝරනකොට හොඳටම ලපටි නැති හොඳටම මෝරච්ච නැති සාමාන්‍යයෙන් අපි උයන ගානේව තෝරගන්න. පිටිකෝප්ප දෙකකට බණ්ඩක්ක ග්‍රෑම් 250ක් තිබුණොත් ඇති. මේ වගේ ටික ටික දාලා මිරිකලා බණ්ඩක්ක පුතු ටික අයින් කරගන්න. දැන් ඉතින් හරි නේද? හැමෝටම ආස්මි හදන්න පුළුවන්. මං අර කලින් පෙරාගත්තු එක ආයෙත් දෙවෙනි සැරෙත් පෙරා ගන්නවා.
කලින් වගේම පිටි මිශ්‍රණය පොල් කිරි දාලා හදාගෙන නානු ටික ටික දාලා මිශ්‍රණය හදාගන්න. සමහර කියනවා බණ්ඩක්ක දැම්මම පාට වෙනස් වෙනවා කියලා. මේ බලන්න පාට වෙනස් වුණේ නැහැ නේද? ඒ කියන්නේ බණ්ඩක්ක ගොඩාක් බ්ලෙන්ඩ් කරන්න එපා. මේ බලන්න අපි මේ වගේ අනල උඩට උස්සනකොට දවුල් කුරුඳු කොළ දැම්මටත් වඩා හොඳට මේකේ නානු තියෙනවා. මේ බලන්න කැඩෙන්නේ නැතුව වැක්කිරෙන හැටි මං කලිනුත් පෙන්නුවේ. දැන් ඉතින් කලින් වගේම තාච්චියට කරකව ගන්නවා. දැන් මේ ආස්මික මම නවන්නේ නැහැ. මේක වෙන ක්‍රමයක්. මේකට කියන්නේ ආස්මි කටුව කියලා. තෙලට දාලා තප්පර 5ක් විතර යනකොට ටක් ගාලා අරගන්න. ඔයා කැමති නම් මේ විදියටත් හදාගන්න පුළුවන්. බලන්නකෝ මේ කටුවෙන් ඊළඟ සැරේ ආස්මිය හදන හැටි. වක් කරනකොට මැදින් පටන් ගන්න එපා, වටෙන් පටන් ගන්න. පුංචි පුංචි දේවල් තියෙන අපිට ඉගෙන ගන්න. දැන් මේ ආස්මි කටු ටිකත් දවස් 3-4ක් මන් තියෙනවා. ඔන්න පුංචි ටිප් එකක්. අවුව සැර කාලෙක නම් එක දවසකින් වුණත් තියලා බැද ගන්න පුළුවන්. දෙවෙනි සැරේ බදින එකක් මේ වගේ රෙද්දකින් වහලා වියල තැනක තියන්න. දැන් මම මේ දවස් 4කට පස්සේ දෙවෙනි සැරේ ආස්මි ටික බදින්න යන්නේ. ආස්මික තෙලට දාපු හැටිය හැන්දෙන් පොඩ්ඩක් මැද තද කරන්න ඕනේ. එතකොට තමයි ලස්සනට බොක්ක වගේ නැමිලා හිටින්නේ. මේ වගේ ඔක්කොම ආස්මි ටික බැද ගන්න. ආස්මික දෙවෙනි සැරේ බැද්දාම ලස්සන සුදු පාටක් එනවා. දැන් මම ආස්මි කටුව බැදලා නවන හැටිත් පෙන්නනවා. මේ විදිහට ආස්මි කටුව තෙලට දාලා ඉක්මනින් නවාගෙන අනිත් පැත්ත හරවලා ඉක්මනින් එළියට ගන්න. ඉක්මනින් නැව්වේ නැත්තම් මේක හයි වෙනවා. මේ බලන්න ආස්මි කටුව මේ වගේ තෙලට දානවා. දාලා එක පැත්තකින් උස්සලා අනිත් පැත්තෙන් කෝටුව තද කරලා මෙන්න මේ විදියට නවා ගන්න. සතුටුයි නේද? දැන් ඉතින් ගෙදරදීම ආස්මි හදා ගන්න පුළුවන්. ඊළඟට මම ආස්මියකට වක් කරන පැණික හදා ගන්නවා. සීනි චුට්ටක් සාස්පානට දාලා මෙන්න මේ වගේ කැරමල් වුණාට පස්සේ ඒකට නටන උණු වතුරු ටිකක් දාගන්නවා. උණු වතුරු ටික දාලා ඒ ටික හොඳට දිය වුණාට පස්සේ ඉතුරු සීනි ටික දාලා පැණික හදාගන්නවා. පැණිගාන බලන්න මේ වගේ උඩට උස්සලා අන්තිම බිඳුව වැක්කිරෙන දිහා බලන්න. සෙන්ටිමීටරයක් වගේ ඇදෙනකොට පැණික උණු කරන එක නවත්තලා පැත්තට අරගන්න. පැත්තට අරන් ටිකක් නිවුනට පස්සේ මෙන්න මේ වගේ තමන් කැමති රටාවකට ආස්මීකට පැණි ටික වක් කරගන්න. ලස්සනයි නේද අපේ ආස්මීක? ඔයා කැමති නම් මේ විදියට කලරින් දාලා පැණික හදාගන්නත් පුළුවන්. ඒකට නම් ඉස්සෙල්ලම සීනි ටික සාස්පානට දාලා වතුර චූට්ටක් දාලා පැණික හදාගන්නවා. පැණිවේගෙන එනකොට කලරින් චුට්ටක් දාලා මෙන්න මේ වගේ පොඩ්ඩක් ඇදෙන ගානට එනකන් ඉන්න ඕනේ.
සීනි පැනයකේ අන්තිම බින්දුව මෙන්න මේ බලන්න, මේ වගේ චූට්ටක් නූලක් වගේ සෙන්ටිමීටරයක් ඇදෙනකොට නවත්තන්න. ඊළඟට සාස්පාන පැත්තකට තියලා පැනියක පොඩ්ඩක් නිවෙනකන් ඉන්න. ඊට පස්සේ ටිකක් නිවුනට පස්සේ තමන් කැමති මෝස්තරයකට රටාවකට මේ පැණි ටික ආස්මික උඩට වක් කරගන්න. දැන් අපේ ආස්මි පාඩමේ පළමුවෙනි වීඩියෝ එක මෙතනින් ඉවරයි. ලස්සනයි නේද අපේ ආස්මි ටික? දැන් ඉතින් නිවාඩුවට ගෙදර ඇවිල්ලානේ ඉන්නේ. ගෙදර පවුලේ කට්ටිය එක්ක එකතු වෙලා වැඩට යන්න ඉස්සෙල්ලා, නිවාඩුව ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ විදියට පුරුදු වෙලා හදලා බලන්න. ඔයාටත් පුළුවන්. මේ සැරේ අවුරුද්දට හත් මාළුව හදාගන්න හැටි, අවුරුදු අච්චාරුව හදාගන්න හැටි අපේ අම චැනල් එකේ තියෙනවා, බලලා හදාගන්න. මම විශ්වාස කරනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට අධ්‍යාපනික වටිනාකමක් ලැබෙන්න ඇති කියලා. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව ප්‍රෙස් කරන්න.